එතකොට අපේ රටේ ඉන්න දරුවෝ මේ ලෝකේ කොයි කොනක ඉන්න දරුවෙක් වුණත් හැමෝම දරුවන් හැම දරුවෙකුටම නිදහසක් ආරක්ෂාවක් පෝෂණයක් අධ්‍යාපනයක් හැම දෙයක්ම අවශ්‍ය වෙනවා. එතකොට දැන් අපේ රටත් එක්ක බලනකොට දැන් විශේෂයෙන්ම ගාසා තීරයේ ඉන්න දරුවන්ට ආරක්ෂාව කියන දේ අධ්‍යාපනය කියන දේ පෝෂණය කියන දේ බොහෝම අඩුවෙන් ලැබෙන ඒ වගේම මේ රටවල් දෙකක් අතර ඇති වෙන දුර්මයේ තත්ත්වයක් නිසා ගොඩක් බාධා වලට මුහුණ දෙන දරුවෝ. එතකොට මෙම දුර්මයේ තත්ත්වයක් ඇති වෙනකොට රටක ප්‍රධාන වශයෙන් බලපෑමට ලක් වෙන්නේ දරුවෝ. ඒ කිව්වොත් මේ රටේ මේ ලෝකයේ අනාගතයේ මේ දරුවෝ. මම කියන්නේ හොඳම දේ ලැබිය යුත්තේ දරුවන්ටයි හොඳම දේ ලබා දිය යුත්තේ දරුවන්ටයි. එතකොට මෙවැනි අවස්ථාවක් ඇති වෙලා තියෙනකොට අපිට කිව්වොත් ලංකාවේ බොහොම ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ ගොඩක් දුප්පත් දරුවෝ ඉන්නවා. ඒ අතරේ බලනකොට මේ ගාසා තීරයේ ඉන්න දරුවන් අතට කෑම පොඩ්ඩක් නැතුව වතුර පොඩ්ඩක් නැතුව ඔවුන්ට නිදා ගන්නට හරියට තනක් නැතුව ගොඩාක් දරුවන් අම්මා තාත්තා නැතුව තමගේ කවුලන් හිමි වෙලා සමහර අම්මලට තමගේ දරුවන් අහිමි වෙලා ඒ හැම දෙයක් එක්කම ඔවුන් මානසික වශයෙන් වගේම ආර්ථික වශයෙන්ද ගොඩාක් බාධක වලට මුහුණ දීලා තමයි ඔවුන්ගේ ජීවිතේ ගත කරන්නේ. ඇත්තම කිව්වොත් මෙම විදියට ඇමරිකානු ඩොලර් බිලියන එක පරිත්‍යාගයක් ලබා දීම ගැන මම ඇත්තටම මට හරිම සතුටක් දැනෙනවා. ඇත්තටම මේ වගේ ඩොලර් බිලියන එක පරිත්‍යාගයක් ඇත්තටම ගාසා තීරය ගැන ගත්තොත් ගොඩක්ම ඒ ගාසා තීරයේ ඉන්නේ මුස්ලිම් ජනතාව තමයි ගාසා තීරයේ ඉන්නේ. එතකොට ඇත්තම කිව්වොත් මම මුස්ලිම් දියණියක්. එතකොට මමත් මුස්ලිම් දරුවේ. එතකොට ඔවුන් විඳින දුක් වේදනාවන් ඔවුන් විඳින කටුක ජීවිතය අපිට ටීවී වලින් සෝෂල් මීඩියා වලින් ගොඩක් දක ගන්නට පුළුවන් වෙනවා. එතකොට අපිට ඉගෙනගෙන දරුවෙක් විදියට සමාජයේ ඉන්න දරුවෙක් විදියට ඔවුන් එක්ක බලනකොට මම හිතනවා අපේ රට කොච්චර නිදහස් හැමදේම ලැබෙන රටක්ද කියලා. අතන මේ දරුවන් අපිට වඩා ගොඩාක් දුක් විඳින වේදනාව වලට මුහුණ දෙන අතරම එම ඒ පොඩි කාලයේදී ඒ දරුවන් ඒ වගේ ඇත්තම කිව්වොත් ඒ වගේ කුරිරු අත්දැකීමට මුහුණ පාන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තම කිව්වොත් දේශීය වශයෙන් අපි වෙනම සිටියත් මානුෂ්‍ය වශයෙන් අපි හැමෝම එකයි. අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම මොහොතම හැමෝගේම දුක තේරෙනවා. ඉතින් මේ විදිහේ ඩොලර් බිලියන එක පරිත්‍යාගම් ලබා දීලා ඔවුන්ට ආහාර පාන හෝ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් හෝ ඔවුන්ට ඉන්න වාසස්ථාන හෝ ලබා දීමට රටක් වශයෙන් අපිට අවස්ථාවක් ලැබෙනවා නම් ඇත්තටම මේක රටක් වශයෙන් මේ රටේ ගෞරවන්ත වගේම මේ රටේ වැඩිහිටියන් මේ රටේ සමස්ත ප්‍රජාවටම ලොකු ආශිර්වාදයක් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් එචයි මට කියන්න තියෙන්නේ මම කලින් කිව්වා හොඳම දේ ලැබිය යුත්තේ දරුවන්ටයි හොඳම දේ දිය යුත්තේ දරුවන්ටයි. ඉතින් මට ඒක තමයි කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම දරුවෙකුට අනාගතයට මුහුණ දෙන්න ඕන නම් ඔහුගේ ළමා අවධිය පෝෂණය අධ්‍යාපනය ඊට පස්සේ නිදහස කියන දේ හැමදේකම පරිපූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඉතින් මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනාවක් කරනවා මේ ලෝකේ ඉන්න හැම දරුවෙකුටම ආරක්ෂාව පෝෂණය අධ්‍යාපනය හැම දෙයක්ම සමසේ ලැබිලා හැමෝම හොඳ අනාගතයකට මූණ පාන්න වෙනම් පුළුවන් විදිහේ අනාගතයක හැමෝ එක හැම කෙනාටම ලැබෙන්න ඕනේ. ඇත්තම කිව්වොත් ගාසා තීරණය ගත්තනම් ගොඩක් ළමයින් ආබාධ වෙලා තියෙනවා. ඊට පස්සේ තුවාල වෙලා ගොඩක් ළමයින් ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා දවස් ගණන් ළමයින්. එතකොට සමහර ළමයි ඉන්න පුළුවන් ඇත්තම පහර කාමකට ලක් වෙලා ඒ වගේම ඇත්තම කොහොමද පාරකෑමට ලක් වෙලා ඉන්න දරුවෙක්. එතකොට බැලුවොත් මේ යුද්ධේ තව අවුරුදු 10කින් නැති වුණා. ඒ දරුවට මේ අවස්ථාවේදී ලැබුණ එක්ස්පීරියන්ස් එක ඇත්තටම ඒ ළමයේ දරුවගේ අනාගතයට බලපාන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් රටක් වශයෙන් මෙව ඩොලර් මිලියන එක පරිත්‍යාගයක් ලබා දීලා මේ ව්‍යාපාරිකයන් ඒ වගේම ප්‍රභූවරුන් ඇමතිවරුන් ජනාධිපතිතුමන් මේ මුස්ලිම් කමියුනිටි එක ඊට පස්සේ ව්‍යාපාරිකයන් මුස්ලිම් සිංහල දෙමළ කියලා හැමෝම මේ උදව් කළා. මේ දරුවන්ට මේ පරිත්‍යාගය ලබා දෙන එක ඇත්තටම ඔවුන්ගේ ජීවිතයට වකු අත්දැක වේවි. ඒ ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් සියල්ල ඔයාලට ලැබේවි. ඉතින් මම ගොඩක් සතුටුයි මගේ ජනතාව එකතු මගේ මුස්ලිම් ජනතාව එක්ක ගාසා තීරයේ ඔවුන්ට මෙවැනි ලොකු පරිත්‍යාගයක් ලැබී ගැන. ඉතින් මම ගොඩක් වෙලා ගන්න නැහැ. මම මේ ටික තමයි කියන්න ඕනේ. ඉතින් finally Mr. Rasik Kanwar sir, thank you so much for giving me this opportunity to present my opinion.
and I'm so glad to part of this charity. Thank you so much. අපි අද දවසේ විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමාගේ තීරණය අනුව ගාසා තීරයේ දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 1ක් ලබා දීමේ කටයුත්තට ගාල්ල දිස්ත්‍රික්කෙන් අඩු ගානේ කෝටි 10ක මුදලක්වත් එකතු කළ දෙන්න ඕනයි කියලා අපි විශ්වාස කරනවා. අපි ඒ අනුව අද දවසේත් මුදල් ප්‍රමාණයක් එකතු වෙමින් තිබෙනවා. ඒ මුදල් සියල්ලම බැංකුවේ තැන්පත් කළා. ඒ ජනාධිපතිතුමා ආරම්භ කරපු ක්‍රියාදාමය සාර්ථක කිරීමට පියවර ගන්නවා. බුලව එම තත්ත්වය වෙනස් කරා කොහොමද? යවුමතු බුලස්සෝ තුමා හැගෙන තීරණයක් ගත්තා.